ප්‍රධාන සහාය අවශ්‍යද? පේන්ටි ටීසි ගයිඩ් එකක් නොමිලේම ලබා ගන්න මිස් කෝල් එකක් විතරක්ම දෙන්න. ව්‍යවසායකත්වයට මේ කාලය හොඳ කාලයක්. ව්‍යවසායකත්වයක් පටන් ගන්න හොඳ කාලයක් කියලා මම හිතනවා. මොකද මේ ආර්ථික අර්බුදයත් එක්ක අපේ දේශීය විශේෂයෙන්ම සප්ලයි චේන් එකේ එක එක ප්‍රශ්න ඇති වුණා. සමහර ප්‍රොඩක්ට් වල හිඟතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම සර්විසස් වල සමහර හිඟතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ දැන් තියෙන වාතාවරණය බලලා ගොඩක් ඈට ව්‍යවසායක අලුතෙන් මොනවා හරි සර්විස් එකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි පටන් ගන්න හොඳ කාලයක් තියෙන්නේ. ඒ වගේම අපි අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අපිට දේශීයව නිෂ්පාදනය කරන්න මං හිතන්නේ හොඳම කාලයක් මේ තියෙන්නේ. මොකද ගොඩක් වෙලාවට මේ ආනයන වල එක එක ප්‍රශ්න තියෙනවා. ආනයන සීමා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් දැන් අපිට ඒවා පාවිච්චි කළා. ඒ ආනයන සීමා පාවිච්චි කළා ව්‍යාපාර පටන් ගන්න පුළුවන් කාලයක්. ආනයන ආදේශන ගැනද ආනයන ආදේශන මෙහි අපිට නිපදවන්න පුළුවන්. ඇත්තටම අපේ කාට හරි අලුතෙන්ම පටන් ගන්න මොන කියන එක ප්‍රශ්නයක් නම් ඒගොල්ලන්ට පුළුවන් බලන්න කස්ටම්ස් වල තියෙන ඇත්තම ශ්‍රී ලංකා රේගුවේ තියෙන ඉම්පෝර්ට් කරපු බඩු ලිස්ට් එක බැලුවොත් වැඩියම ඉම්පෝර්ට් කරලා තියෙන මොන මොනවද එහෙම අලාගෙන ගියොත් ඒගොල්ලෝ දන්නවා මොනවද අපි රටට ආනයනය කරන්න කියලා. ඉතින් ඒවැය තියෙන වටිනාකම හිටන් බලා ගන්න පුළුවන් හැකියාවක් එතන තියෙනවා. ඒ වගේම දැන් මේ IMF ණය සහනය හම්බුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් කර්මාන්තවලට ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍ය දැන් ගෙන්න ගන්න ආයිත් හැකියාව තියෙනවා. සමහර කර්මාන්ත බොහෝ දුරට නැවතිලා ස්ලෝ වෙලා ඒ තත්ත්වයක තිබුණේ ඩොලර් හිඟියත් එක්ක. මොකද බැංකු වලින් ඒගොල්ලන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරි තත්ත්වයක් තිබුණා. LC ඕපන් කරන්න පුළුවන් සම තිබෙන්නේ නැහැ. LC ඕපන් කරගන්න බෑ. ඩිරෙක්ට්ලි TT එකක් යවා ගන්න බෑ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා. ඉතින් දැන් මං හිතන්නේ රජය පැත්තෙන් උනත් ඒ පැත්තට මේ හම්බ වෙන විශේෂම අවස්ථාවල් වලට වෙන් කරලා ඉතුරු මොන හරි මුදලක් තියෙනවා නම් ඒක මං හිතන්නේ මේ කර්මාන්තවල අමුද්‍රව්‍ය වලට උදව් කරනවා නම් මං හිතන්නේ අපේ කර්මාන්ත ප්‍රවර්ධනයේ පැත්තෙන් බැලුවොත් මං හිතන්නේ ගොඩක් සහනයක් වෙනවා. මං හිතන්නේ ඒක තමයි හරිනම් කළ යුත්තේ. මොකද හම්බ වෙන ටික අපි එදා භාවිතා කරලා කාලබීලා ඉවර කරනවට වඩා මං හිතන්නේ මේ රටේ මොන හරි කර්මාන්තයක් නිෂ්පාදනයක් කරන තැනකට මේ අමුද්‍රව්‍යයකට මේ මුදල වෙන් කරොත් මං හිතන්නේ ඒක ආයෝජනයක් බවට පත් වෙනවා. ඒක රටට ආයෝජනයක්.